මතු මහල අපි මේ සතිය මනෝ විශ්ලේෂණය කේන්ද්‍ර කරගත්ත කතිකාවක් රැගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ මනෝ විශ්ලේෂණ කියන සංකල්පය ලංකාව ඇතුලේ රෝපණය කරන්න සහ ඒ විවිධ ආකාරයෙන් අපට සමීප කරන්න උත්සාහගත් දීප්ති කුමාර් ගුණරත්න සමග අපි අද මේ මතු මහල ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අපි මනෝ විශ්ලේෂණය පිළිබඳ යම් පූර්ව සරල හැඳින්වීමක් ඔබට සිදු කරන ලබා අද එතෙන් පටන් අපි ඔබව මේ කතිකාවට හවුල් කරගන්න නැත්නම් මේ දැනුවත් භාවයට හවුල් කරගන්නටයි අපි බලාපොරොත්තු. සුභහන්දාවක් දීප්ති. සුභහන්දාවක්. අපි ඊයේ කතා කරපු තැනින් නවත්තපු තැනින් අද පටන් ගත්තොත් එහෙම ඔබ මුලින්ම කිව්වා මේ ඊයේ වැඩේ අවසන් කරනකොටම ඔබ කිව්වා මේ දේශපාලනිකව ඇතිවිච්ච යම් කාරණා එක තමයි ඔබට මේ මනෝ විශ්ලේෂණය ගැන හොයන්න තීරණය කළේ. දැන් ඔබ සතුවත් යම් දේශපාලන පක්ෂයක් තියෙනවා සමබිම් පක්ෂය. එතකොට ලංකාවේ වමට වැඩිය සමබිම් වෙනස් වෙන්නේ මනෝ විශ්ලේෂණයත් එක්ක යන හින්දාද? අනිවාර්යයෙන්. ඔව්. ඒ කියන්නේ අර අපි වැඩේ පටන් ගත්ත තැන අපි වැඩේ පටන් ගත්තෙම සබුද්ධිකත්වයට සියලු දේවල් තේරුම් ගන්න පුළුවන් කියලානේ. ඒ කියන්නේ මනෝ විශ්ලේෂණේ හමු වෙන්නේ ඉස්සෙල්ලා ලංකාවේ තිබුණේ සබුද්ධික තර්කණයට සම්පූර්ණයෙන් යථාර්ථය ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ අනුව වැඩ කරේ හැමෝම. නමුත් අපි කිව්වා ඊට පස්සේ මෙන්න මෙහෙම 78 පස්සේ විවෘතාර්ථික කියලා දෙයක් ආවා. එතනදී අපිට ආවා අතිරික්තයක්. ඒ කියන්නේ තේරෙන්නේ නැති දෙයක්. අන්නේ තේරෙන්නේ නැති දේ තේරුම් ගැනීමට තමයි මේ මනෝ විශ්ලේෂණ කියන විද්‍යාව අපිට අවශ්‍ය වුණේ කියලා. අපි උතන තමයි නැවැත්තුවේ. එතකොට මේ අතිරික්තය කියන එක සම්බන්ධ, ඒ කියන්නේ තර්කණයට නැත්නම් සබුද්ධිකත්වයට රෂනලිටි එකට අපි, ඒ කියන්නේ විද්‍යාවට සමානට විද්‍යාවටත් ගන්න බෑ මේක. ඒ කියන්නේ භෞතික විද්‍යාව, ආර විද්‍යාව, මේ විද්‍යාව, මනෝ විද්‍යාව මේකට තහ වෙන්නේ නැහැ. අර මම කිව්වේ උදාහරණයකට මේ යම් කිසි කෙනෙක් සාමාන්‍යයෙන් රෝගී වෙන්නේ තමන්ගින්ද නෙවෙයි වෙන කෙනෙක්ගෙන්ද කියලා. ඒකට අර කුකුලගේ උදාහරණයක් ගත්තා. ඒතර අපිට පැහැදිලිද දැන් මනෝ විද්‍යාව වගේ විශේෂ දී ඔබට හම්බෙලා තියෙනවාද මේ කුකුල් අර පාරින්න කුකුලොහින්ද මේ රෝගී වෙන්නේ නැහනේ. ඒතර ඔබට පැහැදිලි ඇති මේ ලංකාවේ මෙන්න මේ දේශපාලනයේ තියෙන තවම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි තර්කයට දේවල් වටහා ගන්න පුළුවන්. දැන් උදාහරණයකට දැනුත් කියන්නේ අපි ආවොත් මේ පස්සෙ ඉඳනවා කියලා. එතකොට මෙච්චර අවුරුදු 75ක් ආපු ප්‍රශ්න කාගේ ප්‍රශ්නද? ඒ කියන්නේ ඒවා විසඳන්න පුළුවන් නම් මේ නිකන් ඉන්නවද මිනිස්සු? දැන් අපි සරල උදාහරණයක් ගමු. දැන් ඔබ බලය ගන්නවා. ඔබට යම්කිසි වාසියකුත් එනවා. ඔබ හොඳට ඉන්නවා කියලා ගන්නකො. දැන් වටේ ඉන්න මිනිසුන්ට අනු එහෙමනේ පාලකයා හොඳට ඉන්නවා. ඔබ ඇයි ඒක නැති කරගන්නේ ඕනේ කමේ? තව ඒක ඉන්නනේ ඔයා බලන්නේ හරිනම්. එහෙමනම් ඇයි ලංකාවේ දේශපාලඥයා මේ අවුරුදු 5කට පස්සේ නිකන් කිච වෙන්නේ? ඒක කරගන්න බැරි වෙලානේ. මොකක් හරි මේ ප්‍රශ්නේ හරියට වටහා ගන්න බැරි වීම නිසා ඇනෙනවා. ඒ හින්දා අන්න 5කට පස්සේ තව කට්ටියක් කියනවා අපි ආවොත් මේක කරන්නම් කියලා. එහෙම ආව සෙට් ඇවිල්ලා මගේ දැන පිස්සු වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. දැනුත් ආයි කට්ටියක් කියනවා පියාවොත් ආයි අරක. හැබැයි කව මාර වැඩේගෙන මාධ්‍යවේදියොත් ඉන්නේ. ඒගොල්ලෝ අහන්නේ ඔහුලාවත් කොහෙන්ද 이르දි බලෙන්ද සල්ලි ගේන්නේ කියලා. අපිට දැන් මේ ප්‍රශ්නේ විසඳනවා නම් කවුරු හරි කෙනෙක් අපිට විදුලි බලය විදුලි බිල අඩු කරලා දෙනවා කියන්නේ කවෙන් හරි කායෙන් හරි ගන්න එපා අපි. එතකොට අපේ බාප්පා ගෙනත් දෙනවද? අපේ ඥාතියෝ ගෙනත් දෙනවද? අපි කායෙන් හරි ණය ගන්න ඕනේ. ඒතර දැන් බලන්න ඒක කතා කරන්නේ නැහැ නේද කවුරුවත්? ඒ නත්තල් පප්පලද අපි? ඒතර දැන් ඔබට පැහැදිලි ඇති මෙන්න මම ඔය කිව්ව එකක්වත් එන්නේ නැහැ නේද සමාජ සංවාදේ? ඔබ දැකලා තියෙනවද මාධ්‍යවල නිවුස් වල නිවුස් ඇනලිසිස් වල දේශපාලන විවාදවල පාර්ලිමේන්තුවේ මේවා එනවද කියන්නකෝ මේ කෑල්ල. එතකොට අපිට පේනවද අර තර්ක බුද්ධිය ඇතුළට එන්නේ නැති දෙයක් දැන් තියෙනවනේ. මෙන්න මේක තේරුම් ගන්න තමයි මනෝ විශ්ලේෂණය ඕන කියන එක අපි කියන්නේ. මේක මේ නිකන් අතහැරෙනව නෙමෙයි. මේ තර්ක බුද්ධිය වර්ධනය වීම මොකක් හරි ක්‍රමයකින් ලංකාවේ ඇතුළේ අහුරලා තියෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? නැත්නම් තර්ක කරන්න පුළුවන් නේද? උදාහරණයකට දැන් මම තර්ක කරේ විදුලි බිල ගැන. ඒක මගේ තර්කයනේ. ඔව්. එතකොට මට ආව දේ තමයි කාටවත් ඉස්සරහා අඬුවකටවත් විදුලි බිල අඩු කරන්න බෑ. හරිනම් මොකද අඩු කරන්න පුළුවන්. එතකොට නත්තල් පප්ප කෙනෙක් වෙන්න වෙනවා. මොකද චීනෙන් හරි කොහෙන් හරි සල්ලි ඉල්ලන්නේ. දැන් IMF එකේ පානක් චීනෙන් සල්ලි ඉල්ලන්නේ. අන්න ඒකයි නොකියන්නේ. මං කියන්නේ මහජනතාවට මේ තර්ක බුද්ධිය කියන්නේ ඒ නෑ ඒක තමයි මහජනතාවට ඒක එන්නේ නැත්තේ දේශපාලඥයා කතා කරන්නේ නැහැ නේද ඒක. ඒතද මහජනතාවත් දන්නවනේ මේක. දන්නා නෙවෙයි දන්නවා. ඔන්න ඔක තමයි මං කියන්නේ මනුෂ්‍ය ශරීරයෙන් ඕනේ කියලා. අවිඥානි ඔබ කිව්වා. ඔව් අන්න අවිඥානි. අපි ඒකට කියනවා තව වදිනයක් අපි ගේමු එතෙන්ට. ජනතාවයි දේශපාලඥයයි දෙගොල්ලම හරිම තර්ක බුද්ධියෙන් හිටියට ඔවුන් නරුවෝ. දන්නවා මොකද්ද වෙන්නේ කියලා. නමුත් දන්නේ නැහැ වගේ නෝ. අන්නේ දැනුම ආවේ මට ආවේ මනෝ විශ්ලේෂණය. ඒකනේ මම ඔබ දැකලා තියෙනවා මාව ඉන්ටර්වල්ට ගෙන්නනවා. ඕනේ කෙනෙක් වගේ නෝනේ පාරේ යන මිනිසුන් එනෝ කියලා අරේ. මට අනගන්නේ නැහැ නේද? ඒ කියන්නේ ලංකාවේ ඉන්න හැම මාධ්‍යවේදියාම මාව දන්නවා. මාව ගෙනාම ඔබ වගේ කීප දෙනෙක් අර මේ මෙහෙර ගින්නේ නැහැ. මොකද අර වල කරදරයක් නේ.
ඒකනේ කරදරයක් කියන්නේ මේක කරාට පස්සේ ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. අපිට පැහැදිලි ඇති මනෝ විශ්ලේෂණය කියන්නේ ඒතර හරි පොලිටිකල් ලා. ඒ කියන්නේ අර සාම්ප්‍රදායික සමාජයක් කඩා වැටිලා නූතන සමාජයක් එනකොට මනෝ විශ්ලේෂණය එන්න ඕනේනේ. මොකට පුද්ගලයා කියලා කියන්නේ බිහි වෙනවනේ. ගමේ බිහි වෙන්නේ නැහැනේ පුද්ගලයා. ගමේ තියෙන්නේ ප්‍රජාව. හැබැයි නගරයට ඇවිල්ලා නගරේ අලුත් වෙන ටවුන් වල මිනිස්සු සම්බන්ධකම් ආයතන වලට ඇතුල් වෙනකොට පර්සනල් කියලා කෙනෙක් හම්බ වෙනවා. අපි ඔක ඉස්සරහ සාකච්ඡා කරමු. කලාකෘතිවලදී ගොඩාක් වැදගත් වෙන පුද්ගලයා බිහි වීම කියන එක. ඒතර අන්නේ කරුණු කාරණා ටික තමයි මේ විද්‍යාවේ මම ඉගෙන ගත්තේ කියලා කියන්නේ. මොකද මම වෛද්‍යවරයෙක් නෙවෙයිනේ, මම දේශපාලකෙක්. ඉතින් ඒ නිසා මට සායන දාන්න බැහැනේ. ඒතර මම කියන්නේ දේශපාලනේ සායනික අවකාශයක් හැටියට තේරුම් ගත්තොත් ගාක් දේවල් අපිට දේශපාලඥයෝ ගැන තේරුම් ගන්න පුළුවන්. ලංකාවේ ඇත්තටම දැන් අපි ඔබ මම පිළිබඳව කතා කරා. එතකොට දක්ෂිණාංශය තියෙන දැන් මෙච්චර කාලයක් දක්ෂිණාංශික දේශපාලන පක්ෂනේ සමාලාට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියලා ජනරජයේ ඇතුලේ වැඩිම දක්ෂිණාංශයට බර දේශපාලනික පක්ෂය තමයි පාලනය කරේ. එතකොට ඔබ හිතන්නේ නැද ඔවුන්ගේ තවුලක් තියෙනවා කියලා වම ගැන කියන්නේ? ඔව් මෙහෙම තියෙනවා. දැන් අපි මෙහෙම ගමුකෝ. මම ඔබට හොඳ කතාවක් කියන්න. මමත් ඔබ වගේම ඔහොම තමයි පිළිගත්තේ. ඒ කියන්නේ වාමාංශික දේශපාලඥයෝ සමාජ පක්ෂය ඉඳලා කිව්වේ මෙන්න මෙහෙම නරක කට්ටියක් ඉන්නවා, මෙන්න මෙහෙම දක්ෂිණාංශිකයි කියලා. ඒගොල්ලා මාර ගේමක් ගැහුවා. ඒ ගේම ගහපු ඉඳ තමයි අපේ රට මෙතෙන්ට ආවේ. අපි පොඩි උදාහරණයකට ගමු. 53 හර්තාලේ ඔබ අහලා තියෙන විදිහට තමයි මම අහලා තියෙන්නේ. ජනතා නැගිටීමක්. ජනතාව නැගිටින ලොකු කරල්ලා. මම ඇත්තට ඔයලා බැලුවා මේක ඉකොනොමියේ මොනවද වෙලා තියෙන්නේ. ඉකනොමිකේ වෙලා තියෙන ඊට ඉස්සෙල්ලා අර අපනයන ආර්ථිකයෙන් සල්ලි ඇවිල්ලා ගොඩක් අපිට. මොකද තේපොල් රබල් මිනිස්සු ගන්නවා, ඒ කාලේ ගන්නවා, ටයර් හදනවා රෝමියෝ. ඒතර අපිට අර සුබසාධන අර හාල් දෙන ඒවා රෝමියෝ දෙන්න පුළුවන් වෙලා හොඳට දීලා තියෙන්නේ දැන් කට්ටිය. ඒතකොට ඔය දෙන්නේ අර මට මතකතර UMP හැරි මොනවා හරි අපිට දෙකම දුන්නා. දෙගොල්ලොම දීගෙන යනවා. මොකද දැන් අරින් සල්ලි එනවනේ. කොරියන් යුද්ධය ඇවිල්ලා. කොරියන් යුද්ධය අපි ඉපදිලත් නැහැ මේ කාලේ. කොරියන් යුද්ධය ඇවිල්ලා. දැන් හැබැයි අපි විශ්වාස කරන්නේ ජනතා හර්ගලයක්. කොරියන් යුද්ධය ඇවිල්ලා රබර් මිල අවුල් වෙලා ගිහිල්ලා සල්ලි එන්නේ නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ ආණ්ඩුවට? අන්න රජේ වේදන් අඩු කරන්න යනවා. මේ දැන් වගේ. එතකොට වෙන්නේ හාල් සේරුව අඩු කරන්න යනවා. නම්මනා යනවා ලොකු පැටලෙල්ලක් එනවා. එතකොට ඇත්තටම එතන මේ මහජනයා දන්නේ නැහැ, දේශපාලඥයා කියන්නේ නැහැ. ඇත්තට විතරේ. අනික් කට්ටියක් ඇවිල්ලා කියනවා, ඔන්න වමේ අය කට්ටිය ඇවිල්ලා කියනවා මේ අපි ආව තාල් දෙනවා කියලා. දැන් ඔබට පැහැදිලි ප්‍රශ්නේ. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථික ගැටලුවක්. ඒ කියන්නේ අපේ රට සුබ සාධනෙන් මුදවලා ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ අපි හම්බ ගන්න ජීවත් වෙන්න ඕනේ කියන්නේ. දැන් අපි කියන්නේ සමහරු ඉන්නේ දැන් සමහර පවුල් වල දූ දරුවෝ ඉන්නව නේද, බාප්පලගෙන් යැපෙනවා අර මේ. ඒතකොට බාප්පලා උදව් කරනවා. උදව් කරලා මෙහෙම කියන පුතේ මේ බොලා හැම වෙලාවෙම මේ අපෙන්ම යැපෙන්න හදන්න එපා, බොලා යමක් හොයාගනින්න. අන්නේ ඒ වගේ තැනකට එන්න බෑ. කොරියාව දිනුනේ ඔහොම ඔන්න ඔය වගේ අපි තාම අර අපිට තාම බෑ නේද නිකන් අපේ ආර්ථිකයක් අපිට හදාගන්න. අපි හැම වෙලාවෙම බලන්නේ අනුන්ගේ කීයක් හරි ඉල්ලගෙන එහෙම ජීවත් වෙන්නනේ. ඒකට අර ඔබ කියන කතාවම තමයි මාත් හිටියේ. ඒකට ඉන්නවා බාහිර අනකෙක්. අර කුකුලා. අර ඒ මූවින්ද තමයි අපිට හම්බ කරගෙන ගන්න බැරි. අපිට හොඳට ලස්සනට ජීවත් වෙන්න බැරි අර මේ කියලා. දැන් අපිට තේරෙනවා කුකුලගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ, මමයි මේ ප්‍රශ්නේ හදාගෙන තියෙන්නේ. මගේ චින්තනය වෙනස් කරගත්තොත් අපිට දිනු වෙන්න පුළුවන්. දැන් ඒක තමයි ওই චින්තනය හැඩගසන්නෙම දැන් අපේ සමාජෙ පෙරගමන් කරන ඉන්න දේශපාලඥයන්ට ඇතුව, ආගමික නායකයන්ට ඇතුව, කලාකරුවන්ට ඇතුව, බුද්ධිමතුන්ට ඇතුව. දැන් වෙලාවක ගේනවනේ සංග වෙද ගුරු ගොවි කම්කරු කියලා. එතකොට දැන් අපි ওই කියන උදවියනේ විශ්වාස කරන්නේ. අනිවාර්යයෙන්. දැන් ඒ කියන්නේ අපි විශ්වාස කරපු උදවිය අපි නොමගේවල වගේද? නෑ නොමගේවල නෙවෙයි. මේ වගේ දෙයක්. ඒ කියන්නේ ඔබ අහලා තියෙන ගැලිලියෝ ගැලිලි කියලා ඉන්නේ. දැන් ගැලිලියෝ ගැලිලි තමයි මුලින්ම හොයාගන්නේ මේ අර පෘථිවිය වටේ නෙවෙයි මේ සූර්ය ග්‍රහ පද්ධතිය කරගෙන්නේ මේ සූර්යා වටේ කියලා. ඕක හොයාගෙන එයා කියනවා. විද්‍යාවෙන් ඒක එයා ඔප්පු කරනවානේ. දුරීක්ෂය හොයාගෙන. ඒක හොයාගත්තට පස්සේ පල්ලියෙන් කියනවා මේ ඔක කොහොම කියන්න එපා. මල කරදරයක් අපිටත් කරදරයක් කියලා කිව්වම මෙයා ලස්සන වාක්‍යයක් කියනවා. ඇත්තටම ලෝකේ කැරකෙන්නේ සූර්යා වටේ. නමුත් මේ පල්ලිය කියනවා මේක කැරකෙන්නේ පෘථිවි වටේ කියලා. ඔය දෙකෙන් කොයික කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඔය යන විදියට ගියදෙන් කියලා. ඒ වගේ මට පැහැදිලි. ඒ යන විදියට ඔය යන්න දෙන්න කියලා. මම කියන්නේ මුළු කරදරයක් නේ මේක දැන් ඉතින්. ඒ වගේ මම කියන්නේ ඔබ ඔය කිව්ව බුද්ධිමතුන් අතරේ මේ ඒගොල්ලන්ගේ යම් කොටසක් දන්නවා මේක. නමුත් මේක එහෙම හරවනවා කියන්නේ ලේසි නැහැ. සයන්ටිෆික් වැඩක් කරකි. ඒකට විද්‍යානුකූලව පැහැදිලි කරන්න බෑ. දැන් මම පැහැදිලි කරනවානේ. මේක මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ නේ. ඒගොල්ලන්ට දැන් කියන්නේ මේක දැන් උදාහරණයකට ඒගොල්ලන්ට කියන්න විදියක් නැහැ. මේක දැන් මිනිස්සු යැපිලා
ඇපිලා ඇපිලා සුබසාධනෙන් පුරුදු වෙලා මේ ඉකොනොමික හදන්න නම් මේ විදිහට හදන්න ඕම් කියන්න බෑ. පොතේට ඡන්දෙන්නේ නැහැ. ඔය කවුරු මොකද අනිත් පැත්තේ විපක්ෂෙක් කෙනා කියනොත් ටග්ගල මෙයා අපි තුන් මෙයා පරිපු දෙන්නත් එයා කියනොත් ටග්ගල මන් දෙන්නම් පරිපු කියලා. හරි නිකන් අර නත්තල් පප්පා වගේ. හැබැයි වැඩේ එයා ගත්තට පස්සේ මොකද වෙන්නේ? මොකෝ යා යාගේ සල්ගෙදරින් ගිනල්ලා දෙන්නේ. යා කොහේ හරි අරගෙන ණය වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය කවුරු හරි කියන්නේ නැහැ. දැන් ඔබට පේනවා දේශපාලකයෙක් ඉතින් ලංකාවේ පලින්න දර මං කියනවා. මෙන්න මේක තමයි පටන් ගන්න දැන. දැන් මම පටන් ගත්තා. ඉතින් කල්යනෝ ඉතින් එකපාර අර ගැලිලියෝ ගැලිලිගේ එක පිළිගන්න කොතර කන්නද ඉතින් වගේ ඉතින් එකපාර ලෝකේ බුද්ධිමය විප්ලවකිනේව අයියෙන් එන්නේ නැහනේ ටික කල්යනෝ දැන් උදාහරණයකට මම 2004 විතර තමයි මනුෂ්‍යශේෂණේ කතා කරේ මට පිස්සු කිව්වා ඊළඟට මට ලොකු චෝදනාව වාමාංශිකම ගෙනාවා මෙයා මිනිස්සුන් ළඟ ළඟ ඉන්න මිනිස්සුන්ට පිස්සු කියනවා කියලා හැබැයි දැන් ඒගොල්ලන්ට තේරලා තියෙන පොඩි ලොකු අවුලක් වෙලා තියෙන්නේ මොකද මත්ද්‍රව්‍ය පාවිච්චි වැඩි වෙලා ඒ වගේ අර මිනිසුන්ගේ ආතතිය වැඩි වෙලා ඩිප්‍රෙෂන් වැඩි ගෑනු නිකන් බලාගත් අතේ බලාගෙන ඉන්නවා පවුල් අවුල් වෙනවා මේ දැන් තේරෙනවා පොඩ්ඩක් හැමෝටම මොකක් හරි අවුලක් තියෙනවා මේක පොඩ්ඩක් විද්‍යානුකූලව ඉගෙන ගන්න ඕනේ කියලා. එතකොට ලංකාවේ ඇතුලේ අපි දැන් ගත්තොත් දැන් දේශපාලනය කියන්නේ බොහොම පොදු සංකල්පයක් සහ පොදුවේ අපි පෙරගන්න ඕන දෙයක් පුද්ගලාන්තරව ගත්තාම තනි තනි පුද්ගලයෙක් හැටියට ගත්තාම මේ සංකල්පය ගැන තියෙන අවබෝධය පිළිබඳව ඔබේ තක්සේරුව මොකද? දැන් ලංකාවේ සමාජාලාට දැන් අපි මේ වැඩසටහන් පිළිම පුරවැසියාගේ වගකීම් පිළිබඳව කතා කරනකොට පුරවැසියා කියන தත්ත්වයට ලංකාවේ මාජනතාවන් පත්ත තාම පත් වෙලා නැහැ වගේ අදහසක් තියෙනවා. නැත්නම් විදුලි බිල සම්බන්ධයෙන් තමයි තර්ක බුද්ධියට එනවනේ. එන්නේ නැහැනේ. ඔබ හරි කියන්නේ. හැබැයි ඒ වගේම ඔබ ඇහුව මෙහෙම ප්‍රශ්නක එක කලිමෙට සඳහන් කරුවා මේ පුද්ග අපි තුල තියෙන විශ්වාසයක් මේ එහෙනම් බෙදීමක් තියෙන මිනිසුන්ගේ පුද්ගලයා සමාජය කියලා. ඒකෙදි බොහෝ දෙනා හිතනවා ඒක සමාජය කරන්න කියලා. නැහැ. පුද්ගලයා අපි මේකට පුද්ගලයෙක් තමයි මෙන්න සමාජයේ මෙන්න මම කියන එක වෙන් කරන්නේ. බයිනරිය කියලා කියන්නේ. අර එකනේ ඉන්ඩිවිජුවල් සොසයිටි ඒ දෙක අර මැද්ද බෙදන්නේ අපි මෙන්න පුද්ගලයා මෙන්න සමාජය දැන් උදාහරණයක් අපි පුද්ගලයා මම දැක්ක දැන් මම මේනකොටම රේඩියෝ එකේ මේ ගියා වෙළඳැන්වීමක් ගියා හිඩන් කැමරා විකුණන එක. එතකොට ඒකේ නිවේදිකාව කිව්වා මේ මාර වැඩන්නේ මේ හිඩන් කැමරා ආවට පස්සේ අපිට කැමති විදිහට හැසිරෙන්න බෑනේ කියලා. එතකොට නිවේදකයා කිව්වා මරු කතාවක්. නිවේදකයා කිව්වා ඔයා හැම තැනකදීම සතියෙන් හැසිරෙන්න මේ ඒක හරි හොඳ දෙයක් කියලා ගන්න මේ හිඩන් කැමරා තිබුණට කමක් නැහැ. ඔයා ඕන විදිහට හැසිරෙනවා නම් තමයි බය වෙන්න ඕනේ හිඩන් කැමරා. එනිසා හින් කැමරා බය වෙන්න එපා කිව්වා. ඔබට පේනවද අර කොච්චර ආක්‍රමණය කරලා තියෙනවද මේ වෙළඳ මේ මේක අපේ ඔළුවලට සහ ජංගම දුරකථන එපා. ඔව් ජංගම ඉතින් දැන් ඔබට පැහැදිලිනේ. එතකොට අර ඔබ කිව්ව දේ ගත්තොත් ඒ කියන්නේ මේ බෙදුම් කඩණේ කරන්නේ අපිමයි. දැන් අර නිවේදකයා කියන්නේ ඒකනේ. නිවේදකයා කියන්නේ ඉස්සර පුද්ගලිකත්වයේ කියලා කිව්ව දේවල් තව දුරටත් ඒව පුද්ගලික නෑ. ඒව සමාජයට ඇවිල්ලා තියෙන්නේ. ඒක සමාජීයයි. අපිට කරන් දෙන්නේ අපි කැමරා හයි කරනවා. ඔයාගේ පුද්ගලිකත්වය ඔයා බලා ගන්න. ඔයා හොඳට හැසිරෙන්නේ අනිත් වගේ අර ඒ ආක්‍රමණය කරලා තියෙන්නේ. අනිත් එක තමයි මම මෙතනදී ඔබට පැහැදිලි දන්නේ මම මේ කිසිම දේශපාලන පක්ෂයක් නරකයි කියලා නෙමෙයි කිව්වේ. ඒගොල්ලන්ගේ ලිමිට් එක. මම කියන්නේ ඒගොල්ලෝ නරකයි මේගොල්ලන් හොඳයි කියලා නෙමෙයි. මම කියමින් ඉන්නේ මේ හැම දෙනාගේම මේ සිදුවීමෙන් යන ක්‍රියාවලිය පිළිබඳව තියෙන අනුභවය ගැන. ඇත්තටම ඔවුන් අනවබෝධයෙන් දින්නේ නැත්නම් අවබෝධයෙන් අනවබෝධය වගේ පෙන්නනවද? මොකද ඔවුන්ට පැවැත්ම තියාගන්න නිසා. නෑ, මෙතන තමයි අවිඥානය කියන එක. අගතිය කියලා කියන්නේ අර දැන් අපි තුම සාමාන්‍යයෙන් අපිට තියෙනවානේ අපි දන්නේ නැති උනට අපි යමක් ගැන හිතන්න යනකොට අපිටත් නොදැන අපිව පාලනය කරන සිතුවිලි වගේ තියෙන. එහෙමම තියෙනවනේ. දැන් උදාහරණයක් අපි තුම අපේ පිරිමියෙක් හැටියට අපි දෙන්න සමහරට ඔබත් ඇති අපිට සුදු වෙනට කැමති ඉන්න වගේ. දැන් පාරේ වුණත් ටිකක් හමදුඹුරු කළු වගේ ගෑල්ලම කෙනෙකුට වඩා සුදු කෙනෙක් දැක්කොත් අපිව හැරෙනවා. ඒතර ඇත්තටම සමහරට අපි දෙන්න උගත් නම් හරි ඉගෙන ගත්ත නම් අපි මේක වැරදි කියලා දන්නවා. මේ එහෙම නෑ, මේ හැම පාටෙන් කෙනෙක් හොඳයි අර එහෙම කියලා හිතන්න ඕනේ නෑ කියලා. නමුත් අපිව නොදැන අපිව හරවන ඕනේද කවුරු හරි කෙනෙක් ඇතුළේ ඉඳගෙන මෙන්න මේක මේකින් වැඩි සතුටක් ඔබට දෙයි සුදු එක්කෙනාගේ ටික කළු එක්කෙනාගේ අඩු එකක් කියලා. දැන් ඔන්න ඔය අගති හැමෝටම තුල තියෙනවනේ. මාක්ස්වාදී අගතිය, අරගතිය, මේ අගතිය කියලා අපේ ඔළුවල තියෙනනේ. මම මාක්ස්වාදී ගන්නේ අගතියක් කියලා. ඒ කියන්නේ මාක්ස්වාදීන් සමහරලාට කියනවා මේ ඕක මෙහෙම නෙමෙයි මෙහෙම හිතන්න. ඒතර අන්නේ අගතිවල පැටලීම නිසා තමයි අපි ওই කියන සත්‍යය අවබෝධ කරගන්න අමාරු වෙන්නේ. මේ desire එක ගැන ඔබ නිරන්තරයෙන් කතා කරන කෙනා. මිනිසුන්ගේ හිතවල තියෙන ආශාව. ඒ ආශාව ඇත්තටම තමන් තුළ පහළ වෙන දෙයක්ද? එහෙම නැත්නම් ඔබ අර කලින් කිව්වා වගේ කවුරු හරි අපිට පහළ කරන දෙයක්ද? අනිවාර්යයෙන්. පහළ කරන දේ උදාහරණයක් අපි දුම් අපි දෙන්නම ඉවදෙලා හැදෙල වැටෙනකොට අපේ අම්මලා තාත්තලා වැඩිම මොකද කියන්නේ? එක දොස්තර කෙනෙක් එන්නේ, එක ඉංජිනේරුවෙක් එන්නේ නේ. ඒගොල්ල කියලා තියෙන ඔයාට කියලා තියෙන පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන එනකොට ගුවන් සංස්ථාවේ වැඩ කරන්න ඉගෙන ගන්න කියලා නැහැනේ. අර වෙයි අසාර්ථකත්වය නිසා තමයි අපි දැන් මෙතන වාඩිලා ඉන්නේ. අපි දෙන්නම ඒ ලෙවල් පාස් වෙලා ඊට පස්සේ අපිට යන්න ඕනේ ලකුණු ගන්න නැති වුණාම අපි එනවා මෙහෙට. ඒතර හැබැයි අපේ ආශාව හදලා තියෙන ගොයි වෛද්‍යවරුන්ට. වෛද්‍යවරයෙක් එන්න කියලා. අන්න එතකොට ඔබට පේනවාද මේ ආශාවල් අපිට ගේන්නේ කවුද? වෙන කෙනෙක්.
අපේ දෙමව්පියෝ අපේ සමීපාය අපේ හිතවත් අය නේද අපිට ආදරේ කරන්න නැහැම තමයි මේ විසබීජ අපිට එවන්නේ මේ දිසාය කියන එක. ඒතර අපි ඒකත් එක්ක ලොකු පීඩාවකට ලක් වෙනවා. අපිට ඒක පරිහැටි වෙන් කරගන්න තරම් මානසිකත්වයක් හැදිලා නැද්ද හදලා නැද්ද? හදලා නැහැ. දැන් තමයි පටන් ගන්න. මේ 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 වැඩසටහන මේ දැන් මේක කතා කරන්නේ අපි. මේ ඉතිසලා කවුරුවක් කිව්වද ආශාව එන්නේ වෙන කෙනකින් කියලා. නැහනේ. ඒත් දැන් උන්න අපිට තේරෙනවා අම්මා තාත්තා හරි කවුරු හරි කියනකොට උනත් පුතේ මෙහෙම වෙයන් අරම වෙයන් කියනකොට නෑ. අම්මේ මට වෙන පාරක් තියෙනවා. අන්න ඒ වගේ. එතකොට අධ්‍යාපනය වෙනස් වෙයි. ඒ ලෙවල් විභාග වෙනස් වෙයි. අපිනේ මේවා වෙනස් කරන්නේ. හැබැයි දැන් මොකෝ වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ ශිෂ්‍යත්ව වර්වමේ පොර කාලා නේද? සමාජ පීඩනයක් ඇවිල්ලා, මානසික අසහන ඇවිල්ලා, පොඩි ළමයි බලාගත්තත් බලාගෙන ඉඳලා නේ. ඒ වගේ තත්ත්වයක් එනවා. ඉතින් මේ කරුණු ටික මම මේ නැවත නැවත කියන්නේ මනෝ විශ්ලේෂණය කියන එක ඇත්තටම සාමාන්‍ය පවුල් වල දෛනික ජීවිතේට පවා අවශ්‍ය විද්‍යාවක්. අර අපි උදේට මල් පුදන්නේ මේ උදේ පාන්දර ඉඳලා බුදුන් වඳිනවා වගේ මේ මකේන මනෝ විශ්ලේෂණ පොතක් කියවනවා කියන්නේ අපේ ජීවිතේට යම් කිසි මොකක්ද අපිට වෙන්නේ කියන එක. මම මේ කියන්නේ ත්‍ෘත් එක කියන එක නෙවෙයි. දැන් උදාහරණකට අපි දැන් සමහරවිට කියන්නේ මේ අහවල් තැනට ගිහලා භාවනා කරන්න. ලයිෆ් ස්ටයිල් කියන්නේ මෙන්න මෙහෙම ඔබ ගිහිල්ලා ඈත ගමක ගිහිල්ලා ගඟකට පැනලා නාලා එන්න. ඒව නෙවෙයි මේ කියන්නේ මම. කියන්නේ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එහෙම ලයිෆ් ස්ටයිල් හදන එකක් නෙවෙයි. අපි කියන්නේ අපේ ලයිෆ් එකට හම්බෙලා තියෙන සත්‍යය හොයාගන්න ඕන මනෝ විශ්ලේෂණ කියන විද්‍යාවත් ඉගෙන ගන්න. ඒක ලංකාවේ ආගමික පසුබිමින් මං කියන්නේ ආගමික කියලා කිව්වම ආගමයට පදනම් වන දර්ශනය ඇතුළෙන් අපි උදාහරණයකට බෞද්ධ දර්ශනය ගමු. දැන් බෞද්ධ ආගම තියෙන බෞද්ධ දර්ශනය ඇතුළෙත් යම් පමණකට මං හිතන්නේ ඔබ මේ කියන කාරණාව කතා කරනවා. එහෙම අපි ඒක අල්ලගෙන නැද්ද වැළඳගෙන නැද්ද? නෑ මෙහෙමයි බුද්ධ ආගම තුළ ක්‍රිටික් ඔෆ් ඩිසයිම නැත්තම් ආශාව විවේචනය කිරීම කියලා කාරණාවක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕනෙම ආගමකට අදාළ ආයතන පද්ධතියක් තියෙනවා. දැන් අපේ තියෙන පන්සලයි හාමුදුරුවෝ. නමුත් අපිට පේන හාමුදුරුවෝ එහෙම ආශාව එහෙම විවේචනය කරන අයද නැත්නම් අපිටත් වඩා හොඳ ආශාවත් එක්ක ඉන්න අයද? එන්නේ එතකොට අර ආගමෙන් එන ඇත්තටම ආගමක් තියෙන්නේ අපේ ආගම තමයි අපේ සදාචාර පදනම. ඒ කියන්නේ ඕනෙම මිනිසෙකගේ හොඳ නරක පිළිබඳව අවසාන විනිශ්චය දෙන්නේ අපිට ආගමෙන් එන අදහසෙන්නේ විද්‍යාවෙන් නෙවෙයිනේ. එතකොට ඒ අනුව ගත්තම බුද්ධ ආගම, මුස්ලිම් ආගම, ක්‍රිස්තියානි ආගම ඕනෙ ආගමක් අවසානයේදී සදාචාරාත්මක පදනමක් තමයි හදන්නේ. ඒකෙදී අනිවාර්යෙන් ඔය ඕනෙම ආගමක් ඒ පවතින ලෞකික ජීවිතය පිළිබඳ විවේචනයක් කරනවා. අපේ වෙලා තියෙන්නේ ඒක වෙන්නේ නැහැනේ. හාමුදුරුවෝ අපිට වඩා මේ ලෞකික වෙලානේ. එතකොට ක්‍රිටික් ඔෆ් ඐඩියොලොජි කියන එක එහෙම නැත්තම් මේ දෘෂ්ටියක් අපිට මේ තියෙන ජීවිතය කියලා ඇත්තක් නෙවෙයි තියෙන්නේ. මේක අපි විවේචනය කරන්න ඕනේ කියන එක මම කියන්නේ මනෝ විශ්ලේෂණයේ භික්ෂුන් වහන්සේලාටත් යන්න ඕනේ කියන එකයි මම කියන්නේ. මොකද උන්වහන්සේලාටත් තේරෙන්නේ නැහැ. ඉතින් දායකයොත් හැම වෙලාවෙම මොකද කරන්නේ? කාර් දෙනවා, පූජා කරනවා, අරව කරනවා, ගල් පිළිම හදනවා, තාප්ප හදනවා. මේවා නෙවෙයිනේ ආගම කියන්නේ. මේ අධ්‍යාත්මික දෙයන්නේ මිනිසුන්ගේ මේ පවතින සමාජ ක්‍රමය ඇතුළේ තියෙන බොරුව, ව්‍යාජය පැහැදිලි කිරීමනේ. ඒකනේ ත්‍රිපිටකේ කියන්නේ. දැන් ත්‍රිපිටක නැහැනේ. මේ හාමුදුරු තමන්ට ඕනේ වනේ කියන්නේ ත්‍රිපිටකේ කියන්නේ නැහැනේ. දැන් අපි පොඩි මම පොඩි කාලේ ඕනේ හාමුදුරු කෙනෙක් බණ කියන්න ආවම ත්‍රිපිටකේ උපුටා දක්වනවා. දැන් ත්‍රිපිටක ඕනේ නැහැ. දැන් නිකන් මොන හරි එදිනෙදා දෛනික සිද්ධියක් අරගෙන මොක හරි ඒ සිද්ධියේ විශ්ලේෂණය කරලා යනවා. ඒක ඇත්තටම ඒකට අපි කියනවා බුද්ධාගම ඩොක්සා කරන. ඒ කියන්නේ ජාමනයාට බුද්ධාගම ගැන තියෙන මතයක් තියෙන. ඒ සාමාන්‍ය මිනිස්සු බුද්ධාගම කියලා තියෙන පන්සිල් පද ඔන්න ඔය ටික තියෙන අන්න ඒක බවට බුද්ධාගම ඌණනේ වෙලා. ඉතින් අපි නැවත මේක ත්‍රිපිටකයේ තියෙන ඒ ගැඹුරු දර්ශනයට යහ යුතුයි. එතකොට තමයි අර ඔබ කියන විවේචනයේ. හොඳයි. අපි මම දන්නේ මනෝ විශ්ලේෂණය ගැන ඊයේ සහ අද යම් පමණක මන්ද මීටඩි හරි පුළුල් විශයක් මේක මෙතන අපිට මේ වගේ වැඩසටහන් පැකින් කතා කරන්න බෑ. නමුත් අපි සරලව යම් විදිහක හැඳින්වීමක් සහ ඔබට පැහැදිලි කිරීමක් මේ කලේ. දැන් හෙට අපි කතා කරමු ඔබ කොහොමද මේක කලාවට ගෙනාවේ කියන එකනේ. හොඳ මාතෘකාවක්. එතකොට මොකද ගොඩක් තැන්වලදී කලාව තමයි බොහෝ දේවල් මේ සංවේදනය කරන මාධ්‍ය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හෙට ඒ ගැන කතා කරමු. බොහොම ස්තුතියි දීප්ති කුමාර් ගුණරත්න අද වැඩසටහන් කරන්නට. ස්තුතියි සඳරුවන් ලියනගේ අද නිෂ්පාදන දායකත්වය ලබා දුන්නාට. අපි හෙට රෑ 7ට මතු මහලෙන් හමු වෙනවා. නැවත ඔබට මේ වැඩසටහන ශ්‍රවණය කරනවා නම් සිටි FM අපේ ෆෑන් පේජ් එක ලයික් කර තියාගන්න. එහෙම නැත්නම් අපේ YouTube නාලිකාව subscribe කරන්න. හෙට රෑ 7ට නැවත මුණ ගැහෙමු.